යනකට අලව ආදරයෙන් පිළිගන්නවා අද මම වාලට අරඟාවේ රසම රසව චිකන් ්‍රයිඩ රයිස් එකක් ගෙදර හදාගන්න විදිහ ඉතිං ඔයාලට පුළුවන් කඩෙන්ගෙනව වගේම රසට ොඩක් පිරිසිදුවට මේ වගේ කෙදරරිදිම ්‍රයිඩ රයිස්සි එකක් හදාගන්න මේ ෆ්‍රයිඩ්රයි එක කන්න මං චිරීපේස්්ික් හදාගෙන තියෙනවා ඒවිඩිය එකත් මිට කලින් බද ලා තියෙනවා ලිංකි ිස්කිප් බොක් එක තියෙම යාය එකකත් බලන්න ඉතින් ගොඩක් ලේසි මේ වගේ චිරිපේස්් එකකපුත් හදාගෙන තියගත් තම රයිස එකක් කොත්තුවක් හදාගත්ත වෙලාවට රස බලන්න එහෙනම් අපි බලමු මේ වගේ ලස්සන පාටකට රසකට කඩෙන් ගෙනවා වගේම චිකන් ්‍රයිඩ් රයිස්ස එකක් හදාගන්නේ කොහොමද කියලා මෙතමං අරන්තියෙනවා කැරට් සහ ලීක් ික් කැරට්ටික තීරු කපා ගැන අරන්තියෙන්නේ.ඒවගේම ලනු කොල ටිකුත් මං පොඩියට කපාගැෙන අරන්තියෙනවා මෙතන තියනවා චොප්රගත්තයඒ එකකරුතු ලූන් ටික් හපගේෙම කරපුංච සහ රට ලූුණු ටිකක්. ඊළඟට මංචිකන් ප්‍රේස්්ටිකෙන් මේවාගේ ලොක්කුවට කෑඇරි ටිකක් කපාගෙන අරන්තියෙනවා ඊළඟ මං ලුණු ටිකුයි ගම්පපුරිෂ්ටික විය එකතු කරගෙන හොඳයට මේටික ලවන් කරගන්නවා. රයිස් එකකට බිත්තර දෙකුත් එකතු කරගන්නවා මේගේ ම ෆිස්් සෝස්්ටිකක් එකතු කරගෙන හොඳට බීට් කරගන්නවා ඔලට ෆිස් සෝස් නැත් නම් ලුණුටිකක් එකතුකරගෙන බීට් කරගන්න මන් රයිස්ස හදන්න කීරි සම්බවලින් මමේ කීරි සම්බ එකට බටර් මේස හැන්දක් ලුණු එකතු කරලා උයාගෙන තියෙන්න්නේ ඉතිංවානට කීරි සම්භ හරිී භාසක තිහරි ගන්න පුළුවන් ඊළඟට සොයා සෝස්හ තක්කාලි සෝස්වලින් මේ හැඳ දෙක බැගී අරන්තියෙනවා ින් ම ිකට්ටික බැදගන්න හදන්නේ මේ වගේ අංස්ට්‍රික් පෑන් එකකට තෙල් මේස හැඳි තුනක් විතර එකතු කරලා. තෙල්ටික රත්වනකට චිකන් කෑණ ටික එකතු කර කනමමං බැඳගන්නවා. ටි ලොකෝට මං කපාගත්තේ මම බැදුනට පස්සේ තීරවල්ට ඉරාගන්නවා. ඒකයිමන් ටිකක් ලොකෝට කපාගත්තේ ඉතින් චිකන්ටික තැම්බෙන්ත් අවශ්‍ය නිසා චිකන්ටිකේම තිෙන අතතුරවලින් තැම්බෙන්න්න මං ගින්ද ර අඩු කල්ලා. බහතිවා ඉතින් දෙැ පැත්ත පෙරලකෙන හොඳට මේ ටික බැදගන්න ඕනි චිකන්ටික බැදිල තියෙන්නේ පන්දැන් එටික තෙල්පේරයෙන්න්න ඉංකරගන්නවා මේ තියෙන්නේෙ ඒ විදිහට තීරවල්ට රාගත්ත චිකන් ටික ඉතිං හොඳයට නිවනාට පස්සෙෙන් ඒ වගේ අතිං හරි පිෙන් හරි කපාගන්න පොඩි කෑඩිවල්ට ලොකු තතාර්්්‍යයක තමයිමන් ෆ්‍රයිඩ රයිස් හදාගන්නේ ඉඩ ඇති භාජනයක් වාලත්ගන්න දැම්මන් තෙල් එකතු කරගෙන එකට බටර් මේ සහැරි දෙකකුත් එකතුකරගෙන රත්වන්න තියෙනවා කීරි සම්ම බත්තකට බට ටිකුත් එකතුරත් චිකන් ෆයින් ප්‍රයි එක හදාගත්තම හරිම රස්සයි ටි රත්තකටම චෝ කරගත්ත ඉඟුරු සුදුලුවවනු කරපිංච සහ රටලූන්ට එකතු කරගෙන බැද ගන්නවා ඉංගු සුදුලෝන්ටික මේ විදියට බැදීගෙන එනකොට ැතීරු කපා ගත්ත කැරැට්ටික එකුතු කරගන්නවා. ඉතින් රයිස්ස කහදත්ති එලවලූ එකුතු කරන්න කොට ඒව ගොඩත් හැම්බෙන් අවශන හැ තෙල්ටිකෙන් බැදු නහම ඇති දැම ඒවගේ හොඳට තෙල්ටිකෙන් තෙම්ප්‍රාදු කරගන්න. ේටික රස්සවවෙන්න මල් ලුණුයි ගම්ි ිස්සුව එකතු කරගන්නවා තැන් හොඳයට මේ වගේ මික්ස් කරගන්න ඊළඟට මං හැරට්ටික මේ වගේ පැත්තකට අයින් කරලා බීට් කරගත්ත බිත්තර දෙක එකතු කරගන්නවා ඒත් මේ වගේ හැන්දේම් පොඩිකරකර බැදීගෙන එනකොට කැරැට්ටිකත් එක්ක හොඳට මිස් කරගන්න මේ විදිහෙට දැන් උයාගත්ත බත්තිික එකතු කරගන්නවා ඉතින් වාල අවශ්‍ය ප්‍රමාණයට බත් එකතු කරගෙන හදාගන්න ඊළඟට මම ලීක්ස් ටිකඒ වගේම බැදගත්ත චිකන්ටික එකතු කරගන්නවා සො සෝස්ටිකයි තක්කාලි සෝස්්ටික එකතු කරගන්න ඊඟට රසානවලුණුඒවගේම කෑලිමිනිස්වලින් තේ හැදි එක් හමාරක්මං එකතු කරගෙන ඊළඟට සීනි එකතු කරගන්නවා තේහැදි දෙකක් අනිවාරයෙන් සීණය එකතු කරගන්න මොකද කඩෙන් ගන්න රයිස්සලට සීනිිතානවා ඉති ඒ රසට හදාගන්න ඔන්නන් වායාලත් සීණි පෝඩක් එකතු කරගන්න දැන් හොඳට ඇයට පුපුරණකං තා්චිය හොඳට මේ වගේ රයිස් එක මික්ස් කරගන්න ඕනි අන්තිමටම ලපෝෆ් කල්ල මම ලුනු කොලටි එකුතු කරගෙන හොත්‍ර කළවං කරගන්නවා ඉති කඩේ ෆයි් රැස්සවල ගොඩාක් තෙල් යෙනවා ඉතින් ඒ ඉවිදිර නැතුව අපට සෞකරච්චිත විදිහටවාල්ට කෙදර මේ වගේ පරසට හ ගන්න පුළන් ෆයි් රයිස් එකක් දැන්ිති මම් ෆ්‍රයිඩ රැස්ස එක හදාග නිවරයි. ඉතිං යාලට මේක කන්න චිරීපේස්්ට එකක් විතරක් ඇති ගොඩක් රසට තියෙනවා ඉතින් මං කලින්කිවාාවගේ යාලත් මේ චිලීපේස්්ට එක හදලති ආගන්න ලිංක එක ටිස්කිපෂන් බක් එක තියෙනවා. ඉතිං කඩේ රසටම ගොඩක් පිරිසිදුවට අලටත් පුළවා මේ වගේ ජිගන් ්‍රයිඩ් රස්් එකක් හදල රස බලන්න. එනම් අපි නැවතත් අලුත් විඩියෝකින් හමුවමු පැලට සුභ දවසා.